කොහොමද කොහොමද යාළුවනේ ඉතින් වෙල්කම් ටු ෆුඩ් ස්ටෙප්ස් ඉන් ඔස්ට්‍රේලියා channel ඉතින් අද වෙද්දී අපේ channel එකේ 29000ක් යාළුවෝ ඉන්නවා ඉතින් ඒ හැමෝටම thank you අපේ channel එක subscribe කරනවාට අපේ videos බලනවාට ඉතින් තව 1000ක් එකතු වුණොත් එහෙම අපිට 30000කට ළඟා වෙන්න පුළුවන් ඉක්මනටම ඉතින් ඒ නිසා ඔයාලා දන්න කට්ටිය ඉන්නවා නම් සහ ඔයා මේ video channel එක අලුතෙන් නම් අද බලන්නේ subscribe කරලා නැත්නම් පුළුවන් නම් subscribe button එක ඔබලා අපිට සහයෝගයක් දෙන්න එතකොට අපිට පුළුවන් අපේ ගොඩ busy ජීවිතෙන් වැඩි කාලයක් ඔයගලන්ට අවශ්‍ය කරන දැනුම අර ලබා දෙන වීඩියෝස් හදලා දෙන්න. ඉතින් මොකද අපි දන්නවා ඉස්සර වගේ නෙවෙයි දැන් මයිග්‍රේෂන් කියන එක සෑහෙන අමාරු දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේකට ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි දැනුමෙන් පෝසත් වෙන එක. එතකොට ඔයගොල්ලෝ ගන්න හැම තීරණයක්ම අර අපි කියන ඉන්ෆෝම් ඩිසිෂන් එකක් කියලා අන්න ඒ වගේ ඩිසිෂන් එකක් ගන්න පුළුවන් වෙන්නේ. සහ යාළුවෝ එහෙම ඉන්නවා නම් යාළුවෝ ඕස්ට්‍රේලියාවට එන්න බලාපොරොත්තු වෙනවා. යාළුවටත් කියන්න subscribe කරන්න. යාළුවත් මේක share කරන්න. ඉතින් අද මොකද්ද අපි කතා කරන්න යන්නේ? මේ මාතෘකාව ඇත්තටම ඔයගොල්ලන් අපේ කමෙන්ට්ස් වල එතකොට අපිට අපේ ඊමේල් ඇඩ්‍රස් එකට එන ඊමේල් වල Facebook එකට දාන මැසේජ් වල මේ හැමතැනම වැඩියෙන්ම අහලා තියෙන ප්‍රශ්නයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ තමයි හැමෝම අපෙන් අහන අයියා අක්කේ ඉතින් මම ඉස්සරහට ඉගෙන ගන්න ඕන කෝස් එක මොකද්ද? මොන වගේ කෝස් එකක් කරොත්ද PR එකක් ගන්න පුළුවන්? මේ ජොබ් කරොත් PR එකක් ගන්න පුළුවන්ද? මෙන්න මේ වගේ අපෙන් අහනවා මොකද්ද මේ අනාගතයට කරන්න ඕනේ? කෝස් එක එහෙම නැත්නම් ජොබ් එක කියලා ඔස්ට්‍රේලියාවේ ස්කිල් මයිග්‍රේෂන් කරන්න හෝ ස්ටුඩන්ට් කෙනෙක් විදියට එන්න හෝ තමන්ගේ අනාගතේ සෙකියුර් වෙන විදිහට. ඉතින් ඒ ගැන තමයි අද අපි කියලා දෙන්න යන්නේ. ඉතින් මම මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් නෙමෙයි. ඔයගොල්ලෝ හැමෝම දන්නවා. නමුත් අපි දකින දේවල් වලින් සහ ඔයගලන්ට මේ වීඩියෝ පෙන්වන්න මම දේවල් කියන්නේ ડોකියුමන්ට්ස් බලද්දී රිපෝර්ට්ස් බලද්දී අපි එක ට්‍රෙන්ඩ් එකක් දැක්කා. ඒ ට්‍රෙන්ඩ් එක තමයි දැන් ඉස්සර වගේ නෙමෙයි ඔස්ට්‍රේලියාවේ රජයේ ගොඩක් මේ ඉන්කම් එක වැඩි පැත්තේ තියෙන ඔක්කියුපේෂන් වලට වීසා දෙන්න PR දෙන්න බර ගතියක් අපිට පේනවා. මේක අපිට ඉස්සෙල්ලාම ඔප්පු වුණේ ඔයගලන්ට මතක ඇති මම වීඩියෝ එකක් කරා මම මෙතන ගිහින් link කරන්නම් ගිහින් බලන්න. වීඩියෝ එකක් කළා ග්‍රැටන් ඉන්ස්ටිටියුට් කියලා එකක් තියෙනවා. ඒගොල්ලෝ තමයි ගොඩක් වෙලාවට රජයට මේ මයිග්‍රේෂන් සම්බන්ධයෙන් පොලිසි වලට අවශ්‍ය කරන දේවල් යෝජනා එහෙම ගේන්නේ. ඒගොල්ලෝ ගෙනාම පොයින්ට් සිස්ටම් එකක්. ඔයගලන්ට මතක ඇති. නමුත් මේ පොයින්ට් සිස්ටම් එක තාම අප්‍රූව් වෙලා නැහැ. තාම යෝජිත තත්ත්වයේ තියෙන්නේ. ඒ පොයින්ට් සිස්ටම් එකේදී අපිට පෙවුණා මේ රස්සාවල් වල එක එක කට්ටියගේ වැටුපණුව ලැබෙන පොයින්ට්ස් ප්‍රමාණය වැඩි කියලා. ඉතින් දැනට තියෙන පොයින්ට් සිස්ටම් එක ඔයගොල්ලෝ ගත්තොත් එහෙම අපි හිතමු accountant කෙනෙක් උදාහරණයක් ඉදිරිය ගත්තොත් එහෙම accountant කෙනෙක් ඉන්නා 60000ක් පඩි හම්බෙන. තව accountant කෙනෙක් ඉන්නා එයාට හම්බෙනවා ලක්ෂයක්. නමුත් 60000 පඩිය හම්බෙන එකනාරත් ලක්ෂ පඩිය හම්බෙන එකනාරත් පොයින්ට් සිස්ටම් එක යන එකම පොයින්ට්ස් ගන්න ලැබෙන්නේ දැනට තියෙන එක අනුව. ඉතින් ඒ නිසා ග්‍රැටන් ඉන්ස්ටිටියුට් එක ඇවිල්ලා කියනවා එහෙම කරන්න එපා. යම් කෙනෙක්ගේ පඩිය වැඩි නම් එයාට ලොකු පොයින්ට්ස් ප්‍රමාණයක් දෙන්න කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට මේක පෙන්වන්නම් කම්පියුටරේ. මම ඒක කලින් වීඩියෝ එකෙත් පෙන්වුවා. මම දැන් අද ආයේ මේ වීඩියෝ එක උදෙසා පෙන්වන්නම්. ඔයගොල්ලෝ කියනවා high paying australian job. ඒ කියන්නේ at least අවුරුද්දක්වත් minimum experience තියෙන්න ඕන. එහෙමත් නැත්නම් job offer එකක් තියෙන්න ඕන. මෙතන කියලා තියෙනවා 1,20,000ට වඩා වැඩියෙන් හම්බ කරනවා නම් එයාට 90 පොයින්ට්ස් දෙන්නලු. හම්බ කරන්නේ 1,50,000ට වඩා වැඩියෙන් නම් නැවත 1,20,000ට වඩා අඩු වෙනනම් එයාට 70 පොයින්ට්ස්. ඊපස්සේ 90,000ට 50යි 80,000ට 40යි 70,000ට 30යි විදිහට මේ විදිහට ලේයර් කරලා තියෙනවා. ඒගොල්ලන් ඉන්කම් එක 1,20,000 ඉඳන් 70,000 වෙනකම් ඒ ලේයර්ස් වලට වෙන වෙනම පොයින්ට්ස්. එතනදී අපිට පේනවා එහෙනම් ඔස්ට්‍රේලියාවේ රජය සමහරක් විට හිතනවා කියලා high paying income එකක් තියෙන job එකක් තියෙන කෙනෙක් ආවොත් එහෙම එයාට එක්ක PR එකක් එහෙම නැත්නම් work visa එකක් එහෙම නැත්නම් අපිට මේ employer sponsor visa එකක් ඔන්න ඔය වගේ දේවල් ලබා දීමේ අවස්ථාව වැඩි කියලා. මොකද higher the points ඔයාලට chance එක වැඩි ඔයාලගේ invitation එක ගන්න. ඉතින් මෙන්න මේක එක දෙයක් මම දැක්ක ඔස්ට්‍රේලියාවේ රජය පොඩ්ඩක් focus කරනවා වගේ high paying jobs තියෙන කට්ටියට පොඩි අවස්ථාවක් දෙන්න. ඒතර මෙතනදී කියලා තියෙන්නේ එක්ක high paying job එකක් කරලා තියෙන්න ඕනේ අවුරුද්දක් minimum. එහෙම නැත්නම් job offer එකක් තියෙන්න ඕනේ කියලා. මතක තියාගන්න ආයෙත් මේක තාම ඇවිත් නැහැ. මේක එන්න තියෙන එකක් තාම approve වෙලා නැහැ. ඒක තමයි මම දෙක පළවෙනි දේ. දෙවෙනි දේ මම පෙන්නන්නම්. ඔයගලන්ට මතක ඇති අපිට තිබ්බ migration strategy එක නේද? ඒ ගැනත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක මම link කරන්නම් ගිහින් බලන්න. මම ඒක හැමතිස්සෙම කියන්නේ ඔයාලා දැන් අද අපිත් එක්ක එකතු වෙච්ච කෙනෙක් නම් පොඩ්ඩක් පිටිපස්සට ගිහිල්ලා අපේ අනිත් වීඩියෝස් බලන්න. දැන් ගොඩක් අය හිතනවා සමහරකල මම දැක්ක දෙයක් තමයි අපේ සමහර වීඩියෝ වල අඩුයි views. මොකද ඒගොල්ලන් ගොඩක් වෙලාවට එක්ක thumbnail එක දැකලා එක්ක නැත්තම් title එක දැකලා ඒගොල්ලෝ හිතනවා හරි මේක අපිට අදාළ නැහැ කියලා ඒගොල්ලෝ බලන්නේ නැතු වෙනවා. නැත්තම් මේක එච්චර interest නැහැ කියලා. එහෙම කරන්න එපා. මොකද ඔය හැම වීඩියෝ එකක්ම ගත්තොත් දැන් මට මේ දේ කියන්න පුළුවන් වෙලා තියෙන්නේ මම එහෙම
මට එහෙම ක්වොලිෆිකේෂන් එකක් නැහැ මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් විදිහට එහෙම කියන්න. නමුත් ඇත්තටම ඕනම දෙයක් හැම ගොඩක් හැම තිස්සෙම පරිහරණය කරනවා නම් ඒ දේවල් ගැන කියවනවා නම් යම් කිසි දේවල් තේරුම් ගන්න අපිට පොඩි හැකියාවක් තියෙනවා. ඉතින් මම කියන්නේ මේ අපි දැක්ක ට්‍රෙන්ඩ් එකක් සහ මෙහි කතා වෙන ට්‍රෙන්ඩ් එකක්. මම විතරක් කියන එකක් නෙමෙයි, මෙහි ඉන්න අනිත් මයිග්‍රේෂන් ඒජන්ට්ලා එක එක Google වල මං කිව්වර අබ්දුල් රස්වි වගේ අන්න ඔය ගොඩාක් කට්ටිය මේ දේවල් ගැන කතා කරනවා. හැම දෙයකම එකතුවක් තමයි තියෙන්නේ. ඒ නිසා මම කියන්න හැදුවේ ඔගොල්ලෝ වීඩියෝ එකක් ආවහම හිතන්න එපා මේක මට අදාළ නැහැ කියලා නොබල ඉන්න එපා. සමහරක් විට මේ වගේ චූටි චූටි දේවල් ඔයාලට පික් අප් කරන්න පුළුවන් ඒ වීඩියෝ එකේ තියෙන සමහර විස්තර තුලින්. සමහරක් විට ඒ විස්තරේ මුල් එකේ අඩංගු නොවෙන්න පුළුවන්. හරි, බැක් ටු මයිග්‍රේෂන් ස්ට්‍රැටජි එක. ඉතින් මං කෝ කලවෙනි එක තමයි අන්න අර පොයින්ට් සිස්ටම් එකෙන් පොඩ්ඩක් හයි ඉන්කම් පැත්තට මේගොල්ලෝ ගිහින් තියෙනවා කියලා. ඊළඟ තමයි මයිග්‍රේෂන් ස්ට්‍රැටජි එක. මං දැන් මේක පෙන්වන්න යන්නේ ඔයගලන්ට. ඔයගලන් මතක ඇති අපි මයිග්‍රේෂන් ස්ට්‍රැටජි එකේදී කිව්වා අනාගතයේදී රජය ස්කිල් ඉන් ඩිමාන්ඩ් වීසා එකක් ගේනවා කියලා. එතකොට ස්කිල් ඉන් ඩිමාන්ඩ් වීසා එක තාම ඇවිත් නැහැ. ඒක ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ මැද. දැන් අපි ඉන්නේ මැද ඇත්තටම. මැද තව මාස කීපයක් තියෙනවා සහ අග යන කාලවල ඇතුළත එන්න පුළුවන් කියලා. අනිත් මේ ස්කිල් ඉන් ඩිමාන්ඩ් වීසා එක ඔයාගේ 482 එක, ඒ කියන්නේ එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් වීසා එක රිප්ලේස් කරනවා කියලා කියනවා. ඉතින් ඒකේ ස්ට්‍රීම් තුනක් තියෙනවා. ඒක එක ස්ට්‍රීම් එකක් තමයි මෙන්න මේ ස්ට්‍රීම් එක. ඩිවලොපර් ස්පෙෂලිස්ට් ස්කිල් පාත්වේ ටු ඩ්‍රයිව් ඉනෝවේෂන් ඇන්ඩ් ජොබ් ක්‍රියේෂන්. මෙතන ස්පෙෂලිස්ට් ස්කිල් පාත්වේ කියන එක ඇත්තටම විශේෂතනක් ගන්නවා. මෙතනදී මම ඔයගලන්ට පෙන්නන මෙන්න මේ ඡේදය ඔයගොල්ලෝ අරගෙන කියෙව්වොත් එහෙම ඔයාලට පේනවා. මෙතනදී කියනවා මේ ස්පෙෂලිස්ට් ස්කිල් පාත්වේ කියන එක තියෙනවලු කට්ටියට අනිවාර්යෙන් ඒගොල්ලෝ ජෙනරල් එලිජිබිලිටි එක ක්‍රයිටීරියා එක පුරවන්න ඕනේ. ඒ කියන්නේ ජොබ් ඔෆර් එකක් කියන්නේ එම්ප්ලොයි කෙනෙක් නොමිනේට් කරන්න ඕනේ, හෙල්ත් රික්වයර්මන්ට් තියෙන්න ඕනේ. ඊටත් වඩා ගොඩක් වැදගත් වෙන්නේ ඕනම ඔක්යුපේෂන් එකක. හැබැයි තැන දාලා තියෙනවා ට්‍රේඩ් වර්කර්ස්, මැෂිනරි ඔපරේටර්ස්, ඩ්‍රයිවර්ස්, ලේබරර්ස් කියන කට්ටිය හැරෙන්න ඉන්න ඕනම ඔක්යුපේෂන් එකක. ඉතින් ගොඩක් වෙලාට ලංකාවේ කට්ටිය මේ ට්‍රේඩ්ස් පැත්තට, මැෂින් පැත්තට, ඩ්‍රයිවර් පැත්තට එන්නේ නැහැ ඔස්ට්‍රේලියාවට. ඒක මම කියන්නේ ඕනම ඔක්යුපේෂන් එකක එතන සෑහෙන ලොකු ඕපනින් එකක් තියෙනවා. මොකද දැන් අපි කෝස් එකක් කරන්න, එහෙම නැත්නම් ලංකාවේ ඉඳන් රස්සාවක් කරන්න බලද්දී අපි බලන මොකද්ද ඔස්ට්‍රේලියාවේ ස්කිල් ඔක්යුපේෂන් ලිස්ට් එකේ මොකද්ද තියෙන්නේ, අන්න ඒකට ගැළපෙන ඉදිරියට අපි යන්න හදන්නේ. දැන් මේගොල්ලෝ කියනවා මේගොල්ලෝ මේ කියන ස්කිල් ඉන් ඩිමාන්ඩ් වීසා එකේ ස්පෙෂලිස්ට් ස්කිල් පාත්වේ එක ගත්තොත් එහෙම ඒකේ ඕනම ඔක්යුපේෂන් එකක අඩුම තරමේ 135,000ක්. ඒකට කියන්නේ ද ස්පෙෂලිස්ට් ස්කිල් ත්‍රෙෂ් හෝල්ඩ් කියලා. අඩුම තරමේ එච්චරක් හම්බ කරන්න පුළුවන් ජොබ් එකක් නම් ඔයාට හම්බෙන්නේ. එහෙමත් නැත්නම් ඒ අවස්ථාවේදී ඔස්ට්‍රේලියාවේ ඒ ජොබ් එකට හම්බෙන ගාන්ට වඩා වැඩියෙන් ඔයාට හම්බ කරන ජොබ් එකක් නම් ඔයාට තියෙන්නේ. එහෙනම් ඔයාට එම්ප්ලොයර් ස්පොන්සර් වීසා එක ලබා දෙන්න පුළුවන් කියලා. මොකද දැන් අපි දන්නවා මං ගොඩක් වීඩියෝස් කරාම ගොඩක් අය දෙන ප්‍රශ්න තමයි 482 තිබ්බට අපිට මොන ඔක්යුපේෂන් එක ලිස්ට් එකක තියෙන්න ඕනේ, ඊට පස්සේ මොන ඔක්යුපේෂන් එකද, ඊට පස්සේ ඉන්කම් ත්‍රෙෂෝල්ඩ් එකක් තියෙනවා මොන, ඔය වගේ ගොඩක් දේවල් ප්‍රශ්න තියෙනවා. නමුත් මේ අලුතෙන් එන ස්කිල්ස් ඩිමාන්ඩ් වීසා එකේ කියනවා නෑ එහෙම නැහැ. ඔයාට පුළුවන් නම් මේ අර ට්‍රේඩ් වර්කර්ස්, මැෂිනරි ඔපරේටර්ස්, ඩ්‍රයිවර්ස්, ලේබරර්ස්ල නැතුව ඕනම ඔක්යුපේෂන් එක 135,000කට වඩා හම්බ කරන ජොබ් එකකට එන්න ඔයාලට අනිවාර්යෙන් අපි ස්කිල්ස් ඉන් ඩිමාන්ඩ් වීසා එක, ඒ කියන්නේ එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් වීසා එක දෙනවා කියලා. ඔයාලට වාසිය තමයි 482 එකක්. එහෙම නැත්නම් මේ ස්කිල්ස් ඉන් ඩිමාන්ඩ් වීසා එකේ ආවයින් පස්සේ, එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් ආවයින් පස්සේ ඔයාලගේ PR පාත් එක බොහෝ විට ඇරෙනවා. අනිත් එක ඔස්ට්‍රේලියාවේ මයිග්‍රේෂන් එකේ දෙන ලොකු බාධාවක් තමයි මේ ඔස්ට්‍රේලියන් එක්ස්පීරියන්ස් එක ගන්න විදිහක් නැහැ. අනිත් එක ඔස්ට්‍රේලියාවේ ඉන්න ගම ෆුල් ටයිම් වැඩ කරගෙන කරගන්න දෙයක් නැති වෙනවා. ඉතින් මේ වගේ එම්ප්ලොයර් ස්පොන්සර්ඩ් එකකට આવොත් එම ඔයාගේ ප්‍රශ්න දෙකම විසඳෙන තත්ත්වයක් තියෙනවා. ඔයාට PR පාත් එකක් ගොඩක් වෙලාවට හැදෙනවා. අනිත් එක ඔයා ගොඩක් හොඳයි නම්, ඔයා හොඳට ඔයාගේ ජොබ් එක කරනවා නම් ඔයාගේ එම්ප්ලෝයර්ම ඔයාව එම්ප්ලෝයි ස්පොන්සර්ඩ් වීසා ගැරති PR පාත්තයකට එක්කන් යන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි දෙවෙනි පොයින්ට් එක. අපිට හිතන ගොඩක් අයට හිතන තත්ත්වය මේ ඔස්ට්‍රේලියාව හයි ඉන්කම් ලබා දෙන ජොබ් පැත්තට යන ප්‍රවණතාවය වැඩි කියන එක ඔප්පු කරන්න තියෙන දෙවන සාක්ෂිය තමයි ඒ. ඊළඟ සාක්ෂිය තමයි ග්ලෝබල් ටැලන්ට් වීසා එක 858 ක්ලාස් එක. දැන් ඔයගොල්ලෝ කලබල වෙන්න එපා, ග්ලෝබල් ටැලන්ට් වීසා එක නැති කරනවා කියලා බජට් එකෙන් කිව්වනේ කියලා. එහෙම කිව්වා. නමුත් තාම එහෙම දවසක් නැහැ සහ තාම අලුත් වීසා එක ගැන ඒගොල්ලෝ වැඩි කතාවක් නැහැ. අලුත් කෙනේ නම ඉනෝවේෂන් වීසා කියලා එකක් එන්නේ. නමුත් ගොඩක් අය කියනවා මේ ඉනෝවේෂන් වීසා එකක් කියන්නේ ග්ලෝබල් ටැලන්ට් වීසා එකේම කොටසක් වෙන්න ඕනේ, ඒ විස්තරම් වෙන්න ඕනේ, නම වෙනස් කිරීමක් විතරයි කියලා.
ඒක අපිට තාම වැදගත් නැහැ තාම ඒක ඇවිත් නැති නිසා නමුත් මම හිතුවා මේ ග්ලෝබල් ටැලන්ට් වීසා එක ගැන ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියන්න ඒ කියන්නේ ඔයාලා එක්සෙප්ෂනලි ටැලන්ටඩ් නම් ඔස්ට්‍රේලියාවේ රජය ඔයාලට අවස්ථාවක් දෙනවා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා වැඩ කරන්න එතකොට මම ඔයාලට පෙන්නන්නම් යමක් දැන් ග්ලෝබල් ටැලන්ට් වීසා එකේ ඒගොල්ලෝ කියනවා ඔයගොල්ලන්ට EO එකක් දාන්න මෙන්න මේ දේවල් තියෙන්න ඕනේ කියලා පළවෙනි එක තමයි ඔයා මේ මිනිස්ටර් ඩිෆයින් කරලා තියෙන සෙක්ටර් වල highly skilled වෙන්න ඕනේ ඊළඟ තමයි ඔයා එක්ක දැනට උපයන්න ඕනේ එහෙමත් නැත්නම් ඔයාට ඉපීමේ හැකියාවක් තියෙන්න ඕනේ fair work high income threshold එකට වඩා. එතකොට දැනට බැලුවොත් මේ අවුරුද්දට fair work high income threshold එක තියෙන්නේ 175,000ක්. 175,000කට වඩා ඩොලර් ඔයාට හම්බ කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් හම්බ කරන්න හැකියාවක් තියෙනවා නම් එතකොට ඔයාලට අවස්ථාව ලබා දෙන ඔස්ට්‍රේලියාව රජයේ මේ ග්ලෝබල් ටැලන්ට් වීසා එක දාලා ඔස්ට්‍රේලියාවට එන තුරුට full time work rights එහෙම හම්බෙනවා. ඉතින් එතනදිත් අපිට පේනවා මේ රජයේ high income තියෙන කට්ටියට වෙනම favorization එකක් කරන්න කැමතියි කියලා. මොකද ඒක ඇතන favorization එකක් කියන්න බෑ. මොකද high income එකක් earn කරන්න පුළුවන් හොඳට දක්ෂතාවයක් තියෙන මිනිස්සු නිසා තමයි. ඔස්ට්‍රේලියාව රජයේ දැන් ගොඩාක් කල් ඇතිසේ migration කරලා මෙහෙ මිනිස්සු වැඩි. ඒ නිසා ඔස්ට්‍රේලියාව රජය බලන්න කොහොමද ක්‍රීම් කට්ටිය ගන්නෙ කියලා. හොඳ කට්ටිය ගන්නෙ කොහොමද කියලා. ඒක රටක් වශයෙන් ඔස්ට්‍රේලියාව රජය ඇත්තටම සාධාරණයි. එයාලා කැමති නෑ තමන්ගේ PR එක දෙන්න නිකන් skill shortage එකට contribution එකක් දෙන්නේ නැති, ආර්ථිකයට contribution එකක් දෙන්නේ නැති කෙනෙක්ට දෙන්න ඒගොල්ලෝ කැමති නෑ. ඒක රටක් වශයෙන් ඔස්ට්‍රේලියාව පැත්තේට සාධාරණයි. ඉතින් ඔන්න ඔය සාක්ෂි තුන තමයි මට කියන්න තියෙන ඉදිරිපත් කරන්න තියෙන මේ අවස්ථාවේදී ඔස්ට්‍රේලියාව රජය යන ට්‍රෙන්ඩ් එක පොඩ්ඩක් අන්න ඒ පැත්තට තියෙන්නේ කියලා. ඉතින් ඔයා මේ ට්‍රෙන්ඩ් එක හරියට අල්ලගත්තොත් ඔයාගේ මයිග්‍රේෂන් ජර්නි එක ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ස්කිල් මයිග්‍රේට් කෙනෙක් විදිහට එහෙම නැත්නම් එම්ප්ලොයර් ස්පොන්සර් වීසා එක කෙනෙක් විදිහට ඔය තුන් ආකාරයටම ඔයාට හරියන්න පුළුවන්. ඉතින් මොනවද කරන්න ඕනේ කෝසස්? මම පළවෙනි එක පෙන්නන්නම් ඔයාලට උදාහරණයක් විදිහට මේ ග්ලෝබල් ටැලන්ට් එකේ ඒගොල්ලෝ දීලා තියෙන සෙක්ටර්ස්. මොකද මිනිස්ටර් තමයි මෙන්න මේ සෙක්ටර්ස් ටික නොමිනේට් කරලා තියෙන්නේ. මිනිස්ටර් කියලා තියෙනවා මෙන්න මේ සෙක්ටර් වලින් කට්ටියනවා නම් එයාලට හයි චාන්ස් එක දෙන්න කියලා. ඉතින් ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවේ රජයේ මේ වට යම් පිළිගැනීමක් තිනවා. නමුත් මතක තියාගන්න මේක අයින් කරන්න ඉන්නේ මේගොල්ලෝ ඉස්සරහට. නමුත් මේක හා සමාන ඉනොවේෂන් වේසා එකක් එන්න තියෙනවා. ඒක ආවහම මම තව විස්තර පෙන්නන්න සමහරකට ඒකෙත් මේ වගේ සෙක්ටර්ස් පෙන්වන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය සාක්ෂි තුනක් එක්ක තමයි මෙහි ඉන්න අය මෙන්න මේ ට්‍රෙන්ඩ් එක ප්‍රෙඩිට් කරන්නේ. ඉතින් මොනවද කරන්න ඕනේ කෝසස්? පළවෙනි එක තමයි ඉතින් ගොඩක් වෙලාවට හැමෝම කියන්නේ මෙඩිසින්. මොකද ඔය වගේ පඩියල් ලබන්නේ 135,000ක් ඔය 120,000ක් එහෙම නැත්නම් 175,000ක් වගේ කියන පඩි බ්‍රැකට් එකට වැටෙන්න නම් ඔයා කරන්න පුළුවන් හොඳ එකක් තමයි මෙඩිසින්. මෙඩිසින් කිව්වහම ඉතින් ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න, ඩෙන්ටිස් කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් මෙහෙ වෙට් ලයින්නවා. ඒ වගේ එක එක පාත් තියෙනවා. ඉතින් ඒ පාත් වල ඔයාට ඉගෙන ගන්න පුළුවන් නම්, ඔයා දක්ෂයි නම්, ඔයාට ඒ තරම් කාලයක් කමිට් කරන්න පුළුවන් නම්, ඉතින් ඔස්ට්‍රේලියාවෙ ඉගෙන ගන්නවා කියන්නේ ලොකු කාලයකට ඔයාට වියදම දරන්න වෙනවා. අනිත් ගොඩක් ලාන් මෙඩිසින් කරන ළමයට පාර්ට් ටයිම් ජොබ් කරලා සල්ලි හොයාගන්න අමාරුයි. මොකද එයාලගේ ඩිග්‍රී එක ගොඩක් ඒගොල්ලන්ගේ කාලය ගන්න නිසා. නමුත් ඔයාලට මෙඩිසින් හා සම්බන්ධ දෙයක් කරන්න පුළුවන් නම් ඔයාලට තියෙන චාන්ස් එක වැඩි. මොකද මෙඩිසින් වලත් ග්‍රැජුවේට් කෙනෙක්ට නම් එකපාරටම ඔය වගේ ගාණක් හම්බෙන්නේ නැහැ. නමුත් ගොඩක් වෙලාවට මේ රටේ මෙඩිසින් කරාම කතාවක් තියෙනවා. එයාලව රීජනල් ඒරියා වලට යවනවා කියලා ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේ ප්‍රැක්ටිස් කරලා ටික කාලයක් ගියයින් පස්සේ ඔයාලට සමහරක් විට ඔන්න ඔය වගේ ඉන්කම් ලෙවල් එකට එන්න පුළුවන්. එතකොට ඔයාගේ ජර්නි එක පහසු වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙඩිසින් කරන්න හැකියාවක් තියෙනවා නම් මෙඩිසින් වලට සම්බන්ධයෙන් එතකොට ඔයාලට ඒ දිහා බලන්න පුළුවන්. අනිත් එක මම කියන්න කැමති මෙඩිසින් ගුණාම ගොඩක් ලාට් ජෙනරල් ප්‍රැක්ටිෂනර්ස්ලාට වඩා ඔයාලට පුළුවන් නම් මොකක් හරි පාත්‍රේ එකක් ස්පෙෂලිස්ට් කෙනෙක් බවට පත් වෙන්න. දැන් ඩෙන්ටිස් උනත් ඩෙන්ටිස් කියලා ගොඩක් කට්ටිය ඉන්න පුළුවන්. නමුත් ඩෙන්ටිස් කියන එකෙත් මම දන්නා එක එක ස්පෙෂලිස්ට් පාත්‍රේ ඇති. එහෙම නැත්නම් කාඩියොලොජිස්ට් කෙනෙක් ඉදිරි. එහෙම නැත්නම් මොකක් හරි කැන්සර් ඩයග්නොසිස් වන් ඔය වගේ මොනවා හරි ස්පෙෂලිස්ට් පාත්‍රේ එකට යන්න පුළුවන් නම් අර ජෙනරල් ප්‍රැක්ටිෂනර්ටත් වඩා ඔයාලට අවස්ථාව වැඩි වෙන්න පුළුවන්. ඔයාට ඔස්ට්‍රේලියාවේ එම්ප්ලොයර් ස්පොන්සර් හරි ඒ වගේ යම් කිසි වීසා එකක් දාගන්න. ඊළඟ කෝස් ජාතිය තමයි ඔයාට කරන්න පුළුවන් ඉංජිනියරින්. දැන් කලබල වෙන්න එපා. ඔයා කියන්න එපා ඔකේ අපි දන්නවා ගොඩක් කට්ටිය ඉංජිනියරින් කරලා තාම් PR එක ගන්න බෑ කියලා. ඇත්තටම අපිත් දන්නවා හැම කට්ටිය. නමුත් මේක ඉංජිනියරින් කම ගොඩක් වෙලාවට ගොඩක් අය සිලෙක්ට් කරගන්නේ සිවිල් ඉංජිනියරින්, මෙකැනිකල් ඉංජිනියරින්, ඉලෙක්ට්‍රිකල් ඉංජිනියරින්.
මේවා කරන ගොඩාක් අය ඉන්නවා. එතකොට ඔයාලට අවශ්‍ය දෙකක් තියෙනවා. එකක් කම්පිටිෂන් එක වැඩි. අනිත් තව මේවා කරපු අයට සමහරකට ග්‍රැජුවේට් වුණාම නිකන් 100,000 plus වගේ හම්බෙන්නේ නැහැ බඩිය. එක්කෝ 70,000 plus 80,000 plus ඒ වගේ තියෙනවා. ඒක ගොඩක් මතක තියාගන්න. එම්ප්ලොයර් කෙනෙක්ට ස්පොන්සර් කරන්න ඔයාගේ මිනිමම් සැලරි එකත් 73,000 ගාණක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔන්න ඔය වගේ පැතිවලට යන්න නැතුව ඔස්ට්‍රේලියාව ගොඩාක් කැමති ඉංජිනේරින් ජාති තියෙනවා. සහ ඔස්ට්‍රේලියාවේ අවස්ථා තියෙන ඒවා. ඒවා තමයි පෙට්‍රෝලියම් ඉංජිනේරින්. එතකොට මැටීරියල් ඉංජිනේරින්. එහෙම නැත්නම් කිමිකල් ඉංජිනේරින්. එහෙම නැත්නම් මයිනින් ඉංජිනේරින්. ඔන්න ඔය වගේ ස්පෙෂලයිස්ඩ් ඒරියා එකක යමක් වාඩි ඉගෙන ගන්න පුළුවන් නම් ඔයා ග්‍රැජුවේට් වෙද්දිම ඔයාට හොයාගන්න පුළුවන් 100,000 plus package එකක් තියෙන job එකක් සමහරක් වෙලාවට. දැන් මම දැක්ක එක comment එකක් එක්කෙනෙක් දාලා තිනවා අපිට බැනලා කියලා තිනවා මේ ඔයාලට පිස්සු කොහොමද graduate කෙනෙක් ඔච්චර සල්ලි හොයන්නේ කියලා. නමුත් ඇත්තටම ඔයා හරිය දෙයක් නම් ඉගෙන ගත්තේ, ඔයා දක්ෂයි නම් ඔයාලා graduate වෙද්දිම campus වලට කට්ටියනවා placement හොයාගෙන, කට්ටියව හොයාගෙන, හොඳට graduate වෙච්ච කට්ටිය හොයාගෙන. එතකොට එහෙම කෙනෙක් නම් ඔයාට ඔයාගේ starting package එක negotiate කරලා ලොකු ගානකට යන්න පුළුවන්. අනිත් එක දැන් අපිටම ඔයා ඉංජිනේරින් කරන්න තීරගෙනයක් අරගෙන කෙමිකල් ඉංජිනේරින් කරා කියලා ඊට පස්සෙත් ඔයා යනවා නම් ෆුඩ් ඉන්ඩස්ට්‍රි එකට, එහෙම නැත්නම් ඇග්‍රිකල්චර් ඉන්ඩස්ට්‍රි එකට. මෙන්න මේ වගේ ඉන්ඩස්ට්‍රි වල කම්පිටිෂන් එක වැඩි. ඒක දැනටමත් මොකක්ද ඒකට කියන්නේ? දැනටමත් ඒක අර සැචුරේටඩ් කියන්නේ ඒවා පිරිලා වැඩි, කට්ටිය වැඩි, දේවල් කරන්න කට්ටිය වැඩි නිසා ඔයාට ලොකු පැකේජ් එකකට යන්න බෑ. නමුත් ඔයා යනවා නම් එනර්ජි පැත්තට, එහෙම නැත්නම් මයිනින් පැත්තකට, ඔන්න එනර්ජි මයිනින්, ඔන්න ඔය පැති ඔස්ට්‍රේලියාවේ ගොඩක් මිනිස්සු කට්ටිය අඩු සහ වැඩි ඉල්ලුම තියෙන පැති. ඉතින් ඉංජිනේරින් කරත් අන්න අය වගේ පෙට්‍රෝලියම්, කෙමිකල්, මයිනින්, මැටීරියල් මන් දන්නේ තව ඉංජිනේරින් එන්න ඒ වගේ ස්පෙෂලයිස් පැති තියෙනවා නම් ඒව පැත්තට යන්න බලන්න. අර හැමෝම කරන සිවිල්, මෙකැනික්, ඉලෙක්ට්‍රිකල් වගේ එකක් කරන්න නැතුව, මොකද ඒවා කරන්න එපා කියලා නේ මං කියන්නේ. ඒවා කරාම සමහරකට ඔයාලට ග්‍රැජුවේට් කෙනෙක් විදිහට හම්බ කරගන්න පුළුවන් ගාන අඩුවේ. එතකොට කම්පිටිෂන් එක වැඩි, ගොඩක් කට්ටිය ඒවා කරලා තියෙන නිසා. ඒ නිසා ඔයාලට සමහරකට PR පාත් එකට යන්න තියෙන කාලය වැඩි වෙන්න පුළුවන්, අවස්ථා වැඩි වෙන්න පුළුවන්. ඒ ඔයාලට මතකයි 35 සීමාවක් තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම ඔයාලා කල්පනා කරලා බලන්න ඕන ඔයාලා ඉගෙන ගන්න දේ මොකද්ද කියලා. මං කියන්නේ අනිත් ඉංජිනේරින් නරකයි කියලා. නමුත් අන්න අර අවාසි තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලා ඉංජිනේරින් තෝරගත්තත් ඔයාලා පික් අප් කරන ඉන්ඩස්ට්‍රි එක තෝරගන්න. ඊට පස්සේ ඔයා රස්සාවක් කරන්න යද්දිත් සැචුරේටඩ් මාකට් එක දින පැත්තක රස්සාවකට යන්න එපා. යුනික් පැත්තකට යන එනර්ජි කියන දේවල් මේ රටේ ගොඩක් සස්ටේනබිලිටි, එතකොට එනර්ජි සෙක්ටර්, මයිනින් ඔන්න ඔය වගේ කියන සෙක්ටර්ස් තාමත් බූමින්. ඒවට කට්ටිය අඩු, ඒවා ඉගෙන ගන්න කට්ටිය අඩු. ඒ නිසා තමයි ඒගොල්ලෝ මේ ග්ලෝබල් ටැලන්ට් වගේ වීසා හැම දෙන්න කැමති හයි පර්ෆෝමින් ඉන්ඩිවිජුවල්ස්ලට. මොකද ඒලාට කට්ටිය ඕන නිසා. ඉතින් ඉතින් ඊළඟ කෝස් සිලෙක්ෂන් එක තමයි ඒක. ඊළඟ සෙට් එක තමයි මම කතා කරන්න කැමති ඔයාලට කෝස් එකක් තෝරගන්න පුළුවන් ICT. දැන් ICT කිව්වහම හැමෝම කරන ඒවා කරන්න එපා. මොකද ගොඩක් අය බැලුවොත් එහෙම බිස්නස් IT මැනේජ්මන්ට්, ඊට පස්සේ නිකන් IT ඉන්ජිනියර්, ICT කෝසස් එහෙම කරන්න එපා. ඔයාලා බලන්න රටවල් වල තියෙන ඉල්ලුම මොකද්ද කියලා. විශේෂයෙන්ම දැන් ඔස්ට්‍රේලියාව වගේ ගත්තොත් එහෙම AI, සයිබර් සෙකියුරිටි, එතකොට රොබොටික්ස් ඉංජිනියරින්, ඒ සම්බන්ධයෙන් තියෙන ICT, මෙන්න මේ වගේ දේවල් වලට ඒගොල්ලන්ගේ ඉල්ලුම වැඩි. අනිත් එක තමයි බොහෝ වෙලාවට ඔයාලට පුළුවන් නම් ඩබල් ඩිග්‍රී එකක් වගේ ෆෝකස් කරගන්න. දැන් රොබොටික්ස් එහෙම ගත්තොත් එහෙම රොබෝ කියන එක්කෙනාගේ ෆිසිකල් පාර්ට්ස් ටික, ඒ ටික හાર્ඩ්වෙයා වැටෙන්නේ. නමුත් එයාගේ ෆන්ක්ෂනින් ඔක්කොම වැටෙන්නේ සොෆ්ට්වෙයා. ඒතර ඔයාලට පුළුවන් නම් රොබොටික්ස් ඉංජිනියරින් පැත්තෙන් හાર્ඩ්වෙයා සහ සොෆ්ට්වෙයා තියෙන ඩබල් ඩිග්‍රී එකක් කරන්න. ඒතර ඔයාව කම්පැනියක් ගන්න කැමති. මොකද ඔයාලට ෆුල් පැකේජ් එකම තියෙනවා. ඒ කියන්නේ ICT ඔයා ගොඩක් වෙලාවට හැමෝම කරන එක කරන්න එපා. පොඩ්ඩක් අන්න අර වගේ පොඩ්ඩක් ස්පෙෂලයිස් පැත්තකට යන්න බලන්න. අනිත් එක තමයි සයිබර් සිකියුරිටි. දැන් ඔස්ට්‍රේලියාවේ මෙහෙ ඔප්ටස් කියලා ප්‍රොවයිඩර් කෙනෙක් ඉන්නවා, ටෙලිෆෝන් ප්‍රොවයිඩර්. ඒගොල්ලන්ට ලොකු සයිබර් ටැක් එකක් ආවා. ඊට පස්සේ ගවර්මන්ට් ඒජන්සි වලට ගොඩක් සයිබර් ටැක් එකක් ආවා. ඉතින් ඔයාලට සයිබර් සිකියුරිටි පැත්තෙන් සයිබර් සිකියුරිටි ටැක් කොහොමද හොයාගන්නේ, ඒවා ප්‍රිවෙන්ට් කරන්නේ කොහොමද, කොහොමද ඒවට අදාළ රිස්ක් කන්ට්‍රෝල් සිස්ටම්ස් පාවිච්චි කරන්නේ, ඔන්න ඔය වගේ දේවල් සම්බන්ධයෙන් කරන්න පුළුවන් ඩිග්‍රියක් කරන්න පුළුවන් නම් ඔයාලට තියෙන චාන්ස් එක වැඩි අනිත් අයට වඩා PR පාත්වේ එකට. එහෙම නැත්නම් ග්‍රැජුවේට් වෙච්ච ගමන් අර වගේ හයි පේමන්ට් එකක් තියෙන ජොබ් එකකට යන්න. ඊළඟ දේ මට ඕගලන්ට කියන්න ඕනේ බැංකින්, ෆයිනෑන්ස් සහ ඒවියේෂන් ඔන්න ඒ වගේ පැතිවලට ඔස්ට්‍රේලියාවේ තියෙන රෙගුලේෂන් වැඩි. බැංකින් කෝඩ් එකක් වෙනම තියෙනවා, ඒවියේෂන් එහෙම ගත්තම ඒවට තියෙන ලයිසන් රික්වයර්මන්ට් රෙගුලේෂන් වැඩි. ඉතින් ඒ වගේ පැතිවල ඔයා යමක් ඉගෙන ගත්තොත් එහෙම ඔයාට සමහරකට ග්‍රැජුවේට් කෙනෙක් විදිහට ජොබ් බෑක් හොයාගන්න බැරි වෙයි. පර්මනන්ට් රෙසිඩෙන්සි එහෙම දැන සිටිසන්ෂිප් තිබ්බේ නැත්තම්. ඒතකොට ඔයා අවුරුදු ගාණක් මහන්සිලා ඉගෙනගෙන ඔයාට ග්‍රැජුවේට් කෙනෙක් විදිහට ග්‍රැජුවේට් විදිහට ජොබ් එකකුත් හොයාගන්න බැරි නම් හයි පේ එකක් තියෙන. මොකද මේ සෙක්ටර්ස් වල පේ එක හයි, සමහර තැන්වල ගොඩක් ලොකු පඩියක් ගෙවනවා. නමුත්
ඒවක් දෙන්නේ පීආර් තියෙන එහෙමද සිටිසන්ෂිප් තියෙන කට්ටියට. ඉතින් ඒ නිසා ඔයා ඒ වගේ දෙයක් ඉගෙන ගත්තොත් සමහරක් විට ඔයාලට ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් වෙන්න පුළුවන්. ග්‍රැජුවේට් කෙනෙක් විදිහට අර හයි පේ ඉන්කම් එකක් තියෙන ජොබ් එකක් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඔයා ඒක ඉගෙන ගන්න ඒකෙන් ඉගෙනගෙන තමන්ගේ රටට ගිහිල්ලා එහෙම නැත්නම් වෙන රටකට ගිහිල්ලා හොඳට රස්සාවක් කරලා පස්සේ ස්කිල් මයිග්‍රේෂන් කරන්න බයි ඕල් මීන්ස් ඔයාලට එහෙම කරන්න පුළුවන්. අනිත් එක ඒවියේෂන් එක සම්බන්ධයෙන් කියද්දී අපිට ඔයා ඒවියේෂන් වල නිකන් ඒරෝ ස්පේස් ඉංජිනියරින් අන්න ඒ වගේ ඩිෆෙන්ස් පැත්තට අදාළ දෙයක් නම් ඉගෙන ගන්න සමහරක් වෙලාවට ඔයාලට චාන්ස් එක තියෙන්න පුළුවන් ග්‍රැජුවේට් කෙනෙක් විදිහට හොඳ ජොබ් එකක් හොඳ පේ පැකේජ් එකක් එක ගන්න. නමුත් ඒවයේ තියෙන බාධක පොඩ්ඩක් වැඩි. ඒ හැරෙන්න මට කියන්න ඕන තව දෙයක් තියෙනවා. ඔගොල්ලන් ගිහින් බලන්න මේක දැන් ආයෙත් මම කියනවා ග්ලෝබල් ටැලන්ට් වීසා එක මේගොල්ලෝ නැති කරන්න යන්නේ. නමුත් තාම ඒක තියෙනවා. එතනදී මම ඔගොල්ලන්ට කිව්වා රජයේ විසින් සෙක්ටර්ස් කිහිපයක් ලිස්ට් කරලා තියෙනවා ඒගොල්ලෝ ඒ ග්ලෝබල් ටැලන්ට් වීසා එක ලබා දෙන්න කියලා. ඔයාලා මේ සෙක්ටර්ස් වල වැඩ කරලා තියෙන්න ඕනේ, ඒ පඩියේ තියෙන්න ඕනේ ක්ලාස් 75,000ට වඩා ඔයාලට මේකට ස්පොන්සර් වෙන්න. මම කියන්නේ ඔයගොල්ලන්ට මේක ඇප්ලයි කරන්න කියලා. ඔයා එහෙම කෙනෙක් නම් ඇප්ලයි කරලාට කමක් නැහැ. නමුත් මම හිතුවා මම මේ ලිස්ට් එක බලද්දී ඔබන්ටත් යම්කිසි අදහසක් ගන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම මම කලින් කිව්වා ICT පැත්තේ ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනේ. මං කිව්වා හැමෝම කරන එක කරන්න එපා කියලා. දැන් මෙතන එක සෙක්ටර් එකක් විතරේ ඒගොල්ලෝ දාලා දෙනවා ඩිජිටෙක් කියලා. එතනදී බලන්න ඒගොල්ලෝ මෙන්න මේ සෙක්ටර්ස් වලට යම්කිසි ප්‍රමුඛත්වයක් දෙනවා. මෙතින් ඩාටා සයන්ස්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇන්ඩ් මැෂින් ලර්නින්, එතන ඔටෝමේෂන්, රොබොටික්ස් මං කලින් කියපු දෙකම ඒ විදිහට තියෙනවා. ඊට පස්සේ ඩේටා මැනේජ්මන්ට් ඇනලිසිස්, බ්ලොක්චේන්, cloud computing, 5G, monkey cyber security detection තියෙනවා. ඊට පස්සේ data and research infrastructure, smart cities, 3D printing. මෙන්න මේ වගේ අර මේක ගිහින් බලන්න network engineering, architecture, machine learning engineering. මෙන්න මේ වගේ specialized දේවල් වලට ඒගොල්ලන් යම් කිසි තැනක් දෙනවා කියලා අපිට තේරෙනවා. අනිත් මේකට ගිහින් ඔයගොල්ලන් මම බලන්න කියලා කියන්නේ මේකේ හොඳම දේ තමයි මේකේ අන්තිමට කියලා තියෙනවා මෙන්න මේ වගේ මං කියන්නේ මේ කට්ටියට ගොඩක් හම්බෙන්නේ නැහැ කියලා පියාර්. නමුත් මේ ග්ලෝබල් ටැලන්ට් එක ඒගොල්ලන් මෙන්න මේ කට්ටියට දෙන්න කැමති නැහැ. බිස්නස් ඇනලිස්ට්ලා, ICT consultant, ICT support center managers and ඒ වගේට වැඩි weightage එකක් දෙන්න කැමති නැහැ මේ visa category එකට. නමුත් normal visa එකකට ඔයාලට අවස්ථාව ගන්න පුළුවන්. නමුත් අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාලට හොඳයි මෙන්න මේක ගිහිල්ලා කියවනවා නම්. ඒත් එක්ක මම බැලුවා තව defense පැත්තෙනුත් තියෙනවා මේ space technology පැත්තෙන් දේවල්. ඒත් එක්කම මම බැලුවා ගිහිල්ලා මෙතන තියෙනවා health industries වල. ඒකෙත් අර biotechnology, cell gene therapy, ඔන්න medical devices, pharmaceuticals, neurology ඔන්න ඒ වගේ අර specialized වෙච්ච පැතිවල තියෙනේවට රජය ටිකක් කැමතියි කියලා අපිට පේනවා. ඉතින් ඔයගොල්ලන් මම මේ link එක දාන්නම් ගිහින් බලන්න. ඒකේ sectors කිහිපයක් තියෙනවා. මම කියන්නේ මේකේ තියෙන හැම එකම හරි කියලා. නමුත් මේකෙන් අපිට පේනවා ගවර්න්මන්ට් එක පොඩ්ඩක් මොන පැත්තටද බර. ඒ වගේ එකක් ඉගෙන ගන්න කෙනෙක්ට තියෙන චාන්ස් එක වැඩි කියන එක තමයි ගවර්න්මන්ට් එක මේකෙන් උනත් කියලා තියෙන්නේ. ඉතින් මේ ලිස්ට් එක ගිහින් බලන්න. කෙටියෙන් වශයෙන් කිව්වොත් එහෙම මම ඔයාලට පෙන්නුවොත් එහෙම මෙන්න මේ වගේ සෙක්ටර්ස් කීපයක් තියෙන්නේ. නමුත් මෙහෙම බැලුවොත් හැම සෙක්ටර් එකම අයිති වෙනවා. රිසෝර්සස් පැත්ත, ඇග්‍රි ෆුඩ් ඇන් ඇග්‍රි ටෙක්, එනර්ජි, health industries, defense, advanced manufacturing space, circular economy, digitech, infrastructure and tourism, ඊට පස්සේ financial services and fintech, education ඔන්න ඔය වගේ පැත්තෙන්. tourism කියුවාම හැම tour guide එකම travel agent අවස්ථාව නෙමෙයි. නමුත් මෙතනදි තියෙනවා මේ tourism infrastructure, attraction development, එහෙම නැත්නම් high value tourism, sustainable tourism ඔන්න ඔය වගේ කට්ටියට තියෙන chance එක වැඩි. ඉතින් මම ඒකයි කියන්නේ හැමතිස්සෙම ඔයාලා මේ home affairs website එකට යන්න නිකන් කියවන්න. සමහර මේ වීසා වලින් අපිට යම් යම් ඉඟි ගන්න පුළුවන් මොන වගේ sectors ද අනාගතේ ඔස්ට්‍රේලියාවේ රජය ප්‍රමුඛත්වය දෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. ඒ අනුව ඔයාට කෝස් එක තෝරගන්න, එහෙම නැත්නම් මයිග්‍රේෂන් ජර්නි එක plan කරගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් නම් මේ වගේ high income එකක් ලබා දෙන කෝස් එකක් කරන්න. එතකොට ඔයාට තේරෙනවා high income එකක් දෙන්නේ සාමාන්‍ය කෝස් එකක් කරන කෙනෙක්ට. එයා අනිවාර්යයෙන්ම තමන්ගේ crowd එකෙන් stand out වෙන යමක් ඉගෙන ගන්න කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ඔයාලට highly recommend කරනවා මේ ලින්ක් එක මන් දානවා ගිහින් බලන්න. ඒකේ තියෙන සමහර දේවල් වලින් ඔයාලට අදහසක් එන්න පුළුවන්. සමහර අය හිතනවා අර මං ඉංජිනේරින් කරන්න ඒකළු දක්ෂයි. නමුත් මොන ඉංජිනේරින්ද? මං හැමෝම කරනවා වගේ සිවිල් කරනවද? නෑ. එහෙම නැත්තම් මේ වගේ එකට ගිහිල්ලා බලන්න. හරි මේකේ තියෙන very interesting ඒවා ඒවට මං කැමතිත් එක්ක robotics engineering. එහෙනම් මං ඒ පැත්ත කරනවා. ඒතර ඒ වගේ පැත්තකට ගියාම graduate වෙද්දී බොහෝ වෙලාවට හොඳ පඩියක් එක්ක job එකකට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට PR pathway එකට යන්න පුළුවන්. ඉතින් ඔන්න ඔක තමයි මට අද කියන්න ඕන උනේ. පොඩ්ඩක් සංකීර්ණයි. නමුත් ඔයාලට හිතන්න යමක් අනාගතයේදී. මොකද අපි දන්නවා අපේ channel එක බලනවා ගොඩක් ඔරල් කරන නංගිල මල්ලිලත් දුවල පුතාලා තමයි කියන්න දෙන්නේ. ඇත්තටම වයසින් පොඩි නිසා ඔයාලා ගිහින් බලන්න
මේ වගේ ඔපචුනිටි තියෙනවා හැමෝම කියන පළියට VR visa එක ගන්න දේශ පළියට එන්න එපා. ඔයාලගේ පාත් එකක් හදාගෙන එන්න. ඒක මම හැමතිස්සෙම කියන දෙයක්. visa එක අරගෙන මෙහෙ ඇවිල්ලා චේන්ජ් කරන්න පුළුවන්. නමුත් ඒ දේවල් වලට යනට වඩා ලංකාවේ නම් ඔයාගේ plan එක හරියට හදාගෙන ආවනම් මොකද අපි කලින් කිව්වත් වගේ වාස 35 සීමාව ඔක්කොම ප්‍රශ්න තියෙනවා. ඔයාගේ plan එක හරියට හදාගෙන ආවනම් මේ මේ ඉන්ඩස්ට්‍රි එක තමයි මම කරන්න යන්නේ වැඩේ කියලා ඔයාගේ ජර්නි එක ලේසි වෙන්න පුළුවන්. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා. Bye.